අද අපි ආවා රත්නපුර හිදැල්ලේට. මේ ගමට මේ ආකාරයෙන් නම බැබහැර වෙන්න පුරා කතාවන් දෙකක් කියන. මේ එක කතාවකට අනුව මේ ප්‍රදේශයේ ගල් ගුහාවක් තිබිලා තියෙනවා. හැබැයි ගල් ගුහාවේ මේ වාසය කරලා තියෙන්නේ ඔය අඳුන් දිවිය. දිවිය තමයි වැඩිපුර වාසය කරලා තියෙන්නේ. දිවිය වාසය කරන හින්දා ගම්මානවල ඇත්තෝ හඳුන්වලා තියෙනවා මේ දිවිය වාසය කරන නැත්නම් දිවිය ඉන්න ලෙන කියලා. ඒකට හේතුව තමයි මොකද මේ කුඩා දරුවෝ එහෙම මේ බලා කියා ගන්න ඕනනේ මේ දිවියංගෙන් ආරක්ෂා කර ගන්න ඕනේ. ඒ පළාතට යන්නත් වැඩි මනාපයක් දක්වලා නැහැ. මේ විදිහට මේ අර પરම්පරා වලින් කීපයක්ම ඇත්තෝ මේ කතා බහ කරලා තියෙන දිවිය ඉන්න ලෙන කියලා. ඒක බැව හැර වෙලා හිදල් ලෙන බවට පත් වුණයි කියන කතාවක් කියනවා. අනික කතාව විතර ටිකක් වෙනස්. ඒක තමයි මේ හිදල් ගස් කියලා කියනවනේ. ඒ පළාත් වල වෙනස්කම් වුණා භාවිතා කරාට මේ හිග්ගස් නැත්නම් මේ ඉදල්ගස් මේ ප්‍රදේශයක තිබිලා තියෙනවා. හැබැයි ඒ හිග්ගස් වටා කරගෙන තිබුණ තැන හාමුදුරන් වහන්සේලා ඉඳලා තියෙනවා. ඒකත් ලෙන. එතකොට අර ගම් වල ඇත්තෝ දානමාන දෙන්න ගිලම්පත ටික අරගෙන එනවා අර ලෙනට. එහෙනකොට ඒ උදවිය කියන්න පටන් අරන් තියෙනවා හිදල්ගස් තියෙන ලෙනට එනවා අපි දානෙ දෙන්න කියලා. මෙන්න මේ විදිහට මේ හිදල්ගස් ලෙන කියන එක දිගින් දිගට බැවැහැර වෙලා ඇවිල්ලා අදත් මේ වෙනකොට මේ ගමට කියන්නේ හිදල් ලෙන කියලා.